සැමදා සමහන් සැමදා සුවෙන්. පාලේ විවර ඇසළ මංගල්‍ය අවසන් මහා පෙරහරද වෛද සංචාරය කෙරෙන්නේ අද අදි ඇසළ පොහෝ දින රාත්‍රියේ ඊයේ එහි 14 වෙනි පෙරහර වෛද සංචාරය කෙරුණා අද අවසන් මහා පෙරහර රාත්‍රී 7:30ට වාසන හස්තියා මත දේවාභරණ වැඩම කිරීමෙන් අනතුරුව ආරම්භ කිරීමට නියමිතයි අද දින 24 නාලිකාවේ අදි ඇසළ පෝදා සජීව විකාශය අධිකනාවේ පන්නිපිටිය දේවරම් පෙරහර විහාරස්ථානයේ සිටයි දවස පුරා ධර්මදේශන ධර්ම සාකච්ඡා භවන ඇතුළු ආගමික වැඩසටහන් රසක් පැවතුණා. ධම්සක් පැවතුම් සූත්‍රයේදීත් මේ ඥාණය ගැන මතක් කළා. තමන් ඉන්න ආගම ගැන මනා දැනුමක් නැතිකම. මේව ඇත්තට මිනිස්සු තුල තියෙන ගැටලු තමයි. මෙහිදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමේ දායකත්වයෙන් විහාරස්ථානයට පැමිණ සිටි සදහවතුන්ට ශරීර අවයව දන් දීම සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාවද උදා කර දී තිබුණා. මෙතර කඩුවෙල කොතලවල සංකපිට්ටි පුරාණ විහාරස්ථාන 180 වෙනි මහා පෙරහර මංගල්‍ය ඊයේ පැවැත්ුණා. මංගල හස්තියා මත සදාතුක කරඬුව තැන්පත් කරනු ලැබුවේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින්. ධාතු කරඬුව දෙරණ මාධ්‍යාලයේ ගරු සභාපති දිලිත් ජයවීර මහතාගේ පින්බර සුරතින් ඇතු පිට මත තැන්පත් කරන ආකාරයයි. පෙරහර මංගල්‍ය සඳහා මාධ්‍ය දායකත්ව ලබා දුන්නේ දෙරණ මාධ්‍යාලයයි. සශ්‍රීකත්වය එතන පෙරහැරක තියෙන සාම්ප්‍රදායික භවයේ මේ ඔබ දකින්නේ සදාහතුක කරඬුව. මේ අතර අදි ඇසළ පුරපසළොස්වක පොහෝ දිනට සමගාමීව මහනුවර හන්තාන සඳගිරි භාසය පුදවීමේ ආගමික වැඩසටහන් රැසක් පැවති අතර සඳගිරි සෑ සිතුවම් තරගාවලියක්ද සංවිධානය කර තිබුණා. ඒ විහාරාධිපති පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක හිමිගේ සංකල්පයකට අනුවයි. ඊට දිවයිනේ නන්දසින් පැමිණි දරුවන් දහසක් සහභාගී වූ අතර එම දරුවන්ට සාතිකපත් ප්‍රදානය කරමින් ජයප්‍රාඥන්ට විශේෂ ත්‍යාගද පිරිනමනු ලැබුවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.